පොතේ අපි වැඩ ටික ආරම්භ කරමු. අද දවස් දරුවනේ විදුලිය බිඳ වැටීම් තත්ත්වයක් ඇතිව තිබුණා. දැන් ඒක යථාර්ථයට පත් වුණා. හරි, එහෙනම් අපිට වැඩ ටික ආරම්භ කරන්න පුළුවන්. රයිට්. අපි පුතේ 2025 වාලගේ පන්තියේ පහුගිය දවස් අපි කතා කළේ මේ ඩ්‍රෝවින් වල, මේ ඩ්‍රෝවින් වල උදව් කතා කරද්දී මේ මූලික නීති වලට එන්න කලින් අපි කතා කළා මේ ජාමතික නිර්මාණ, විශේෂයෙන්ම එලිප්ස් නිර්මාණය කරන ක්‍රම තුනක් පිළිබඳව පහුගිය දවස් අපි සාකච්ඡා කළා. හරි, අද දවසේ එනවා පොතේ අපි එතනින් ඉස්සරහ කොටස් පිළිබඳව අවධානය යොමු කරන්නට. විශේෂයෙන්ම පොතේ අපි එතනදී සාකච්ඡා කරනවා මෙන්න මේ කාරණා පිළිබඳව අද දවසේ. විශේෂයෙන්ම දරුවනේ මේ ඩ්‍රෝවින් එකක් කරද්දී අපි මේ අපිට හිතෙන විදිහට මේ නිර්මාණයන් කරන්න අපිට බෑ. ඒ සඳහා ලෝකයේ පිළිගත් සම්මත විධි ක්‍රම කීපයක් තියෙනවා. අපි ඒවට කියනවා පොතේ මේ මිනුම් ක්‍රම කියලා. ඒ කියන්නේ මිනුම් යෙදීම, විශේෂයෙන්ම දැන් අපි ඉංජිනේරි ඩ්‍රෝවින් එකක් කරද්දී එක්සෑම් එකේදී ඒ කරන නිර්මාණයට මිනුම් යදලා තියෙන විදිහ බලලා ඒ යදලා තියෙන මිනුම් නිර්වද්‍ය නම් පමණයි අපිට සම්පූර්ණ ලකුණු ප්‍රමාණය හම්බ වෙන්නේ. දැන් ඩ්‍රෝවින් එකට එක්සෑම් එකේදී ලකුණු 75ක් වට හම්බ වෙනවනේ. එතකොට මේ ඩ්‍රෝවින් එකට හම්බ වෙන ලකුණු 75 ගත්තහම ඒ 75 සම්පූර්ණයෙන්ම වට හම්බ වෙන්නේ රූප සටහන් අඳින එකට විතරක්ම නෙමෙයි. අඳින සටහන් වලට මිනුම් යදන රටා තියෙනවා. දැන් මම මේ කොටස වලට කතා කරන්න උත්සාහ කරනවා මිනුම් බෙදන ක්‍රම 12ක් ඇසුරින්. ඒ කියන්නේ අපි මෙතනදී කතා කරන්නේ මිනුම් යොදන ප්‍රධාන නීති 12ක් ගැන මම කතා කරනවා. දැන් මම මේක මෙහෙම පැහැදිලි කරන්නම්කෝ. හිතන්න පුතේ, හරි, ඔයා හිතන්න මේ විදිහේ ඩ්‍රෝවින් එකක් තියෙනවා කියලා හිතන්න. නිර්මාණය තියෙන මේ විදිහට, හරිද? දැන් මේ විදිහේ නිර්මාණයක් තියෙනවා නම් මේ අපි කියන නිර්මාණයට අපි හිතමුකෝ මෙයාගේ දිග පළල ගත්තොත්, අපි හිතමුකෝ මේ පැත්ත 30යි මේ පැත්ත 20යි කියලා. අපි එතකොට මේ 30 සහ 20 කියන මිනුම් ටික යොදනකොට යොදන්නේ මෙහෙමයි. මේ රූපෙන් බැහැරට අපි සීමාන්ත රේඛා දෙකක් අඳිනවා. ඇඳලා ඒ දෙන්න අතර ඊටුඩු යදපු රේඛාවක් මෙව අඳිනවා. ඇඳලා ඒ මත තමයි වටිනාකම ලියන්නේ. මෙයාගේ වටිනාකම 30යි නම් අපි මෙතන 30ක් කියලා ලියනවා. පැහැදිලිද? එතකොට මේ රූපයක් එක්ක, මෙතන බලන්න මේ රූපයක් එක්ක පුතේ මෙන්න මෙතන සීමාන්ත රේඛා දෙකක් අපි අඳිනවා. මේ අඳින සීමාන්ත රේඛාව රූපයක් එක්ක ස්පර්ශ වෙන්න බෑ. පැහැදිලිද මම කියපු දේ? රූපයක් එක්ක ස්පර්ශ වෙන්න බෑ. ඒ කියන්නේ මේ රූපයක් එක්ක මේ සීමාන්ත රේඛාව මෙන්න මෙතන කියන පරතරය ගත්තාම මෙතනයි මෙතනයි ගත්තාම මේ ස්පේස් එක පුතා 1 මිලිමීටර්, ඒ කියන්නේ මිලිමීටර එකක් වෙනවා. මේ ස්පේස් එක මිලිමීටර එකයි. පැහැදිලිද මම කියපු දේ? රූපයක් එක්ක සම්බන්ධ කරලා තියෙන මේ චූටි කඩ නැත්නම් මේ චූටි කොට රේඛාවට කියන සීමාන්ත රේඛාව කියලා. එහෙම නැත්නම් අපි ඔකට ප්‍රක්ෂේප රේඛාව කියලා කියනවා. සීමාන්ත රේඛාව, එහෙම නැත්නම් ප්‍රක්ෂේප රේඛාව. එතකොට සීමාන්ත රේඛාව හෝ ප්‍රක්ෂේප රේඛාව කියලා අපි හඳුනා ගන්න මේ රේඛාව රූපයක් එක්ක මිලිමීටර එකක ස්පේස් එකක් තියලා තමයි අපි නිර්මාණය කරන්නේ. පැහැදිලිද? ඒ වගේමයි අඳින වෙන්නේ මේ ඊ තුඩ දාලා අපි අඳින මේ රේඛාව තියෙන පුතේ. මේ ඊ තුඩ දාලා අපි මේ අඳින රේඛාව ගත්තාම වෙන්න මේ ඊ තුඩ දාලා අඳින මේ ඊ තුඩේ සීමාවයි සීමාන්ත රේඛාවේ පහළ පරතරය අතර වෙන්න මේ ස්පේස් එක ගත්තාම මෙතන පුතේ සෙන්ටිමීටර එකක්, එහෙම නැත්නම් සෝරි මිලිමීටර එකක් නැත්නම් මිලිමීටර දෙකක ස්පේස් එකක් තියෙන්නට ඕන. පැහැදිලිද මම කියපු දේ? ඒ කියන්නේ මෙන්න මේ ස්පේස් එක 2 මිලිමීටර වෙනවා. ඒ කියන්නේ දැන් මේ ඊ තුඩ දාලා නිර්මාණය කරන සීමාන්ත රේඛාවේ පහළ කෙළවරත් එක්ක ඊ තුඩ දක්වා තියෙන මෙන්න මේ චූටි මේ මෙන්න මේ ප්‍රමාණය, එහෙම නැත්නම් සීමාන්ත රේඛාවේ පහළ ඉඳලා මිලිමීටර දෙකක වගේ ස්පේස් එකකින් තමයි ඊ තුඩු දාපු මේ රේඛාව නිර්මාණය කරන්නට ඕන. මේ ඔපත නීති. මේ නීති හරියට දැනගෙන අපි වැඩ ටික කරගත්තොත් නිර්මාණයන් වලට උපරිම ලකුණු ප්‍රමාණය අපිට ගන්නට පුළුවන්. එහෙම නැත්නම් තමයි මම ඔය කියපු ගැටලුව ඇති වෙන්නේ. පැහැදිලිනේ? හරි. ඒ වගේමයි අපි හිතමුකෝ දැන් පොතේ මෙතන, ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ මේ නිර්මාණයේ මෙන්න මෙතන මිනුමක් තියෙනවා කියලා. මෙතන මිනුමක් තියෙනවා නම් අපි මෙතෙන්ද සීමාන්ත රේඛා ඇදලා අපි ඊ උඩවල් දාපු රේඛාවක් ලකුණු කරනවා. හරිද? ලකුණු කරලා අපි හිතමුකෝ මෙයාගේ පරිමාණය නැත්තම් මේ ප්‍රමාණය අපි හිතමුකෝ 20යි කියලා. 20 ලියන්න ඕන පුතා. වෙන්න මෙහෙම පෙරලලා 20 ලියන්නකොට මේ රේඛාවේ පෙරලලා තමයි මෙහෙම ලියන්නට 20යි කියලා. තේරුණාද කියපද? දැන් ටිකක් අවුල් වගේ ඇති, දැන් ඔහොම කියාගෙන ඇති මේ මොන නීතිද වගේ හැඟීමකුත් ඇති. හැබැයි ඉතින් මේ නීති අපි දැනගන්නට වෙනවා. ඒ වගේමයි හිතන්නකෝ පුතා මෙහෙම රූපයක් තිබුණා කියලා.
ඔය අපි කතා කරන දෙන රූපේ මෙහෙමයි තියෙන්නේ කියලා හිතන්නකෝ. අපි හිතමුකෝ මෙහෙම තියෙන්නේ කියලා. හරි. එතකොට මෙහෙම තියෙනවා නම් අපි මෙහෙම කියමුකෝ, මේ දීලා තියෙන රූප සටහනේ අපි අපිට මිනුම් ලකුණු කරන්න මේ රූපේ ඇතුළේ මිනුම් ලකුණු කරන්න ගියා කියන්නකෝ මෙහෙම. රූපේ ඇතුළේ මිනුම් ලකුණු කරන්න ගියා කියලා හිතන්නකෝ. පුතා රූපයක් ඇතුළේ මිනුම් ලකුණු කරන්න බෑ. ඒක වැරදි. මෙහෙම අපි ලියන්නේ නැහැ. ඒ වගේමයි කිසිම වෙලාවක දරුවනේ මෙයාගේ මිනුම් රේඛා දෙකක්. එහෙම නැත්තම් මෙන්න මේ විදිහට අපි දරුවනේ සීන් මේ මිනුම් වටිනාකම් දක්වන ඊ තුඩවල සහිත රේඛා දෙකක් කිසිවිටකත් එකිනෙක කැපෙන්නත් බෑ. රූප සටහන ඇතුළේ මිනුම් ලියන්නෙත් නැහැ. ඒ වගේම මේ අඳින රේඛා දෙකක් එකිනෙකට ඡේදනය වෙන්නත් බෑ. ඒ වගේමයි මේක වැරදි. හරිද? ඒ වගේමයි මේ රූප සටහනට අපි අපි හිතුවොත් මේ ස්පේස් එක අපි හිතමුකෝ 10ක් සෙන්ටිමීටර් මේ මිලිමීටර් 10ක් තියෙනවා කියලා. මිලිමීටර් 10ක් තියෙනවා නම් අපිට මෙයාගේ මෙතෙන්ට විතරක් සීමාන්ත රේඛාවක් ඇඳලා මේ පරතරය අපි 10ක් කියලා කිව්ව කියන්නකෝ. මේකත් වැරදි පුතා. හේතුව අපි මෙතන ඉඳලා පරිමාණයේ මෙහාට මිනුම් ලකුණු කරනකොට මේ මෙතන ඉඳලා අපි සීමාන්ත රේඛාවක් ඇඳලා තමයි පාඨාංක ලිය මේ උගණනය කරද්දී වටිනාකම් දාන්නට ඕන. දැන් මේ කියලා තියෙන විදිහට මේ මේ රූප සටහනේ එක ශීර්ෂයක ඉඳලා තමයි ඊතල දාපු මේ රේඛාව අපි අරගෙන තියෙන්නේ. ඒ නිසා පුතා මේ නිර්මාණයත් වැරදි. ඒ කියන්නේ මේ මෙහෙම මිනුම් දිය දරනවා නම් ඒකත් වැරදි. ඒ වගේමයි හරි ඒ වගේමයි යම් විදියකින් මේ ඊ තුඩක් ගත්තාම ඔය ඊ තුඩ ගත්තාම අපි ඒක ටිකක් ලොකු කරලා ගත්තොත් ඔය ඊ තුඩ යොදනකොට මතක තියා ගන්න ඕන ඊ තුඩ යොදනකොට මේ ඊ තුඩේ කෝණයක් තියෙනවානේ. ඊ තුඩේ කෝණයක් මෙන්න මේ කෝණය අපි ඩික් කරලා මෙහෙම ගත්තොත් හරි කෝණය ඩික් කරලා ගත්තොත් මෙන්න මේ කෝණය තියෙනවානේ. මේ කෝණය පුතේ අංශක 15ක් වෙන්නට ඕන. මේ තුඩේ කෝණය අංශක 15ක් වෙන්නට ඕන. ඒ වගේමයි මේ තුඩේ දිග තියෙනවානේ. මෙන්න මේ තුඩේ දිග තියෙනවානේ. මේ තුඩේ දිග පුතේ මිලිමීටර 3ක් වෙන්නත් ඕන. මේ තුඩේ දිග මිලිමීටර 3ක් වෙන්නත් ඕන. ඒවත් නීති. ඒ වගේමයි අපි පුතේ පාටාංග සලකුණු කරනකොට හරිද, පාටාංග සලකුණු කරනකොට යම් සීමාන්ත රේඛා දෙකක් අතර පාටාංගයේ ලියනකොට එයාගේ වටිනාකම අපි මිලිමීටර වලින් නම් ගන්න අපි සම්මත විදියට නෝට් කරද්දී ඒකක ලියන්නේ නැහැ. මිලිමීටර වලින් දක්වන තැන්වල අපි ඒකකේ ලියන්න අවශ්‍ය නැහැ. ඒකකේ නැතුව ලිව්වත් අදහස මිලිමීටර. හැබැයි අපිට මේක මෙහෙම ලියන්න ඕන 15ක් සෙන්ටිමීටර කියලා ඒකකය මිලිමීටර් නොවන අවස්ථාවක එහි ඒකකය අනිවාර්යයෙන්ම සටහන් කළ යුතුයි. මෙතනදී මේ අපි සටහන් කළේ 15ක් සෙන්ටිමීටර කියලා. අන්න ඒ විදිහට. පැහැදිලිද මම කියපු දේ? හරි. ඒ වගේමයි දැන් මේ යම් සීමාන්ත රේඛා දෙකක් අතර ස්පේස් එක නැත්තම් පරතරය මිලිමීටර 10ට වඩා අඩු වුණොත්. පැහැදිලිද? රයිට්. මිලිමීටර 10ට වඩා අඩු වුණොත් අන්න ඒ වගේ අවස්ථාවක මේ මිලිමීටර 10ට වඩා අඩු වුණත් පුතේ ඊ තුඩවල් දෙක මේ රේඛා දෙක අතරට දාන්නේ නැතුව අපි මෙහෙම රේඛාවක් ඇඳලා රේඛාවේ පිටින් ඇතුල් පැත්තට යොමු වන පරිදි ඊ තුඩවල් අපි නෝට් කරනවා. කරලා මෙතන වටිනාකම ලියන්න පුළුවන් නම් මෙතන ලියනවා. මෙතන ලියන්න බැරි නම් අපි හිතමුකෝ මෙතන ලියනවා නම් ඒ කියන්නේ එළියෙන් අපිට දාන්න වෙනවා. එතකොට දකුණු පැත්තේ ඊ තලෙ උඩින් අපි වටිනාකම ලියනවා. හරි? ඔන්න තවත් නීතියක්. ඒ වගේමයි වෘත්තයක් එහෙම ගත්තොත් වෘත්තයක මෙනුම් ලකුණු කරනකොට වෘත්තයක මෙනුම් ලකුණු කරනකොට හැමතිස්සම මේ වෘත්තයේ මේ කේන්ද්‍රයේදී දිග ඉරි දෙකකින් ඡේදනය වෙන්නට ඕන. කෙටි ඉරක් සහ දිග ඉරක්. කෙටි ඉරක් සහ දිග ඉරක්. කෙටි ඉරක් සහ දිග ඉරක් හැමතිස්සම පරිධිය ඡේදනය වෙන්නට ඕන දිග ඉරකින්. මෙහෙම මාක් කරනවා නම් නිවැරදි. හරිද? ඒ වගේමයි යම් කිසි වස්තුවක් අරගෙන ඔය වස්තුවේ සම්මිතික තලය නිර්මාණය කරනවා නම් දිග ඉරක් කොට ඉරක් දිග ඉරක් කොට ඉරක් දිග ඉරක් ලෙස අපි ඒ සටහන නම් කිරීම කරන්නට වෙනවා. ඒ වගේමයි ඔය රූප සටහනේ ඔයාලට පේනවා සීමාන්ත රේඛාව ගත්තට පස්සේ මේ වස්තුවේ දුරින් නැත්තම් මේ රූපයේ කෙළවර ඉඳලා එළියට යම් දුරක් පැනලා තියෙනවා. ඒ පනින දුර මිලිමීටර දෙකක් හෝ තුනක් වගේ පුංචි දුර ප්‍රමාණයකින් තමයි එළියට පන්නන්නත් ඕන. ඒකත් මතක තියාගන්න. ඒ වගේමයි කුඩාම මිනුම් රූපයට ආසන්නව ලියන්නත් ඕන. හරි, ওই විදිහට අපිට කතා කරන්න සිද්ධ වෙන නීති 12ක් මම මෙතනදී ඔයාලට දැන් කතා කරන්නට යන්නේ. හරිද? ඒ නිසා අද දිනිය දාලා ලියන්න පුතේ. අද දිනිය දාලා ටොපික් එක ලියන්න. මිනුම් යෙදීම කියලා. ටොපික් එක ලියන්න පුතා මිනුම් යෙදීම.
මිනුම් යෙදීම ටොපික් එක කියන හැමෝම මිනුම් යෙදීම කියලා. මිනුම් යෙදීම. මිනුම් යෙදීම. මිනුම් යෙදීම කියලා දාලා හරි මිනුම් යෙදීම කියලා දාලා පොදේ අපි මෙන්න මෙහෙම ලස්සනට නෝට් එක හදාගනිමු. හරි. මම මේ කියවන දැන් මම මෙතනින් හැර දැන් අපි යන්නේ නීති 12 ගැන කතා කරන්න. මම මේ කියන පැහැදිලි කිරීම ටික මම ඔයාගේ ඩිස්ප්ලේ එකට දානවා. හරි. එතකොට මම කියන වචන වල කොහේ හරි තැනක ඔයාට ගැටළු තත්ත්වයක් ඇති වෙනවා නම් ඩිස්ප්ලේ එකේ මම මේ කියන වචන ටික ඔයාලට මම ඩිස්ප්ලේ කරනවා. එතකොට බලලා ලියන්නට පුළුවන්. කුංචි පැහැදිලි කිරීමක් අපි ලියමු මෙහෙම. ටොපික් එක ලියන්න මිනුම් යෙදීම කියලා. හරි. මිනුම් යෙදීම කියලා දාගන්නකෝ. මිනුම් යෙදීම. හරි මිනුම් යෙදීම කියලා දාගත්තා. හරි මිනුම් යෙදීම කියලා දාලා පොදේ මම ඔයාට කියන්නම්. කියද්දි ඔයාගේ ඩිස්ප්ලේ එකේ වැටේ වෙන්න මේ ටික. එතකොට බලලා ලස්සනට ලියා ගන්න. ලියන්න පොදේ වෙන්න මෙහෙම. ඉංජිනේරු චිත්‍රයක් අපේ ඩිස්ප්ලේ එකේ දැන් මේ ටික වැටෙන බලලා නෝට් කරගන්න ලස්සනට පොදේ. ඉංජිනේරු චිත්‍රයක් ලබා දුන් පමණින් ඉංජිනේරු චිත්‍රයක් ලබා දුන් පමණින් ඉංජිනේරු චිත්‍රයක් ලබා දුන් පමණින් එහි දැක්වෙන වස්තුව එහි දැක්වෙන වස්තුව එහි දැක්වෙන වස්තුව නිපදවන්නාට එහි දැක්වෙන වස්තුව නිපදවන්නාට තැනිය නොහැකිය නිපදවන්නාට තැනිය නොහැකිය නිපදවන්නාට තැනිය නොහැකිය එය තැනීමට වස්තුවේ එය තැනීමට වස්තුවේ ඒ ඒ කොටස් වල දිග ඒ ඒ කොටස් වල දිග කමා පළල ඩිස්ප්ලේ එක දිහා බලලා කියන්න. කමා පළල කමා උස කමා උස කමා ගැඹුර ගැඹුර කමා ඝනකම වැනි මිනුම් ඝනකම වැනි මිනුම් ඝනකම වැනි මිනුම් දැනගත යුතුය. ඝනකම වැනි මිනුම් දැනගත යුතුය දැනගත යුතුය. එහෙත් එහෙත් මිනුම් දැක්වීමේදී එහෙත් මිනුම් දැක්වීමේදී ඒත් මිනුම් දැක්වීමේදී ඉංජිනේරු චිත්‍රයේ ඒත් මිනුම් දැක්වීමේදී ඉංජිනේරු චිත්‍රයේ ඉංජිනේරු චිත්‍රයේ පැහැදිලි බවට ඉංජිනේරු චිත්‍රයේ පැහැදිලි බවට හානි විය හැකිය හානි විය හැකිය හානි විය හැකිය හානි විය හැකිය එසේ වීම වැළැක්වීමට එසේ වීම වැළැක්වීමට එසේ වීම වැළැක්වීමට මාන යෙදීම පිළිබඳ මාන යෙදීම පිළිබඳ සම්මත නීති පද්ධතියක් ඇත. මාන යෙදීම පිළිබඳ සම්මත නීති පද්ධතියක් ඇත. සම්මත නීති පද්ධතියක් ඇත. ඉන් බහුලව භාවිතාවන ඉන් බහුලව භාවිතාවන නීති පහතින් දැක්වේ. ඉන් බහුලව භාවිතාවන නීති පහතින් දැක්වේ. නීති පහතින් දැක්වේ කියලා දැම්මා. හරි. නීති පහතින් දැක්වේ කියලා දාලා පුතේ මම එකේ ඉඳලා 12 දක්වා පිළිවෙලින් නීති ටික මම ඔයාලට ඩිස්ප්ලේ කරනවා. පිළිවෙලින් අපි ලියාගමු මේ ටික පැහැදිලිව පේන විදියට.
හරිද? right right ලියන්න පුතේ මෙහෙම අපි පාට වෙනම පාටකින් ලියාගමු නීති ටික 1 2 3 4 කියලා දාලා ලියමු පළවෙනි නීතිය වෙනම පාටක් ගන්නකො අතට හරි වෙනම පාටක් අරගෙන ලියන්නකො පුතේ මෙන්න මෙහෙම ලියන්න පළවෙනි නීතිය ලියන්න අංක 1 නීතිය ලියන්න මෙහෙම වෙනම පාටකින් ලියමු පුතේ කියන්න බොහෝ විට ප්‍රක්ෂේපණ රේඛා බොහෝ විට ප්‍රක්ෂේපණ රේඛා ඒ කියන්නේ වරහන් මැද දාන සීමාන්ත රේඛා අර ගහන පුංචිරි මෙන්න මේ තැන් වල ගහලා තියෙන චූටි වගේ ඒවට තමයි අපි කියන්නේ සීමාන්ත රේඛා කියලා බොහෝ විට ප්‍රක්ෂේපණ රේඛා වරහන් ඇතුලේ දාන සීමාන්ත රේඛා කියලා මගින් සීමාන්ත රේඛා මගින් රූපයෙන් බැහැරටගෙන මිනුම් දැක්විය යුතු වේ. රූපයෙන් බැහැරටගෙන මිනුම් දැක්විය යුතු වේ. හරි දැන් මේ රූප සකහණෙන් එළියට තමයි මිනුම් ගන්න ඕන කියලා කියන්නේ. මම ඊළඟ නීතියත් කියලා පළවෙනි එකයි දෙවෙනි එකයි නීති දෙකම මම එක විදිහකට පැහැදිලි කිරීමක් කරන්නම්. හරි? මම පළවෙනි නීතිය හරි. පොතේ රූලක් ඇරලා ලියන්න අංක දෙක නීතිය මෙහෙම. රූලක් ඇරලා ලියන්න අංක දෙක. අංක දෙක නීතිය ලියන්න මෙහෙම. අංක දෙක ලියන්න. ඊළඟට අංක දෙක ලියන්න මෙහෙම. මිනුම් රේඛාවට ඉහළින්. ඒ කියන්නේ මෙන්න මේ රේඛාව උඩින්. මිනුම් රේඛාවට ඉහළින්. ඉහළින්. මාන අගය. මිනුම් රේඛාවට ඉහළින් මාන අගය. මිනුම් රේඛාවට ඉහළින් මාන අගය. මාන අගය. දැක්විය යුතු අතර මාන අගය දැක්විය යුතු අතර මාන අගය දැක්විය යුතු අතර එය එය මිලිමීටර වලින් දැක්වීම පහසු වේ මිලිමීටර වලින් දැක්වීම පහසු වේ මිලිමීටර වලින් දැක්වීම පහසු වේ ඒකට සාමාන්‍ය මිලිමීටර වලින් තමයි අපි වටිනාකම් ටික ලියන්නේ මෙහිදී මිනුම් ඒකකය දැක්විය යුතු නොවේ. මෙහිදී මිනුම් ඒකකය දැක්විය යුතු නොවේ. මිනුම් ඒකකය දැක්විය යුතු නොවේ. වෙනත් ඒකකයකින් මිනුම් දක්වන විට වෙනත් ඒකකයකින් මිනුම් දක්වන විට ඒ කියන්නේ මිලිමීටර් නොවන ඒකකයක් කියලා මේ කියන්නේ. ඒ කියන්නේ සෙන්ටිමීටර් වගේ අදහසක්. වෙනත් ඒකකයකින් මිනුම් දක්වන විට එම අගයට අගින් ඒකකය කෙටියෙන් දැක්විය යුතුය. එම අගයට අගින් ඒකකය කෙටියෙන් දැක්විය යුතුය. ඒ කියන්නේ මිලිමීටර නම් අපි වටිනාකම ලියන්නේ නැහැ. මිලිමීටර නොවන හැම අවස්ථාවකම යාගේ පිටිපස්සෙන් වටිනාකමට අදාළව ඒකකය සටහන් කිරීම අනිවාර්යයි කියලා ඒක කියන්නේ. හරිද? right. අපි දැන් ඔය කියපු 1 2 නීති දෙකක් ගැන කිව්වනේ. මම ওই නීති දෙකට අදාළ පැහැදිලි කිරීමක් ඔයාට යටින් මෙන්න මෙහෙම දෙනවා. පුතේ දැන් පැන්සලයි රූලයි අරගෙන කොහොමද සීමාන්ත රේඛාවල මිනුම් සටහන් කරන්නේ කියන වගේ අපි මෙන්න මෙහෙම නෝට් කරගනිමු. දැන් රූලයි පැන්සලයි අරගෙන අපි 1 2 නීති වලට අදාළව පුංචි රූප සරණක් තියනද ගනිමු මෙන්න මෙහෙම. හරි? මේ තියෙන පුතේ අපි ඔය කියන සටහන. හරි? එතකොට ඔයාට පැහැදිලිව මම හිතන්නේ මම මේ කියන සටහන පේනවා. අදහසක් ඔයාට ගන්නට පුළුවන්. එතකොට ඔය සටහනේ වලට පේනව පුතේ දැන් වටිනාකම් ගත්තාම මිලිමීටර 53ක් ඩිස්ප්ලේ කරලා තියෙන්නේ කොහොමද? පහ ඒක මිලිමීටර තියෙන නිසා 53යි සෙන්ටිමීටර කරුවොත් 5.3ක් කියලා ලියන්න පුළුවන්. හැබැයි එතකොට ඒකකේ ලියන්න ඕන සෙන්ටිමීටර කියලා. ඒ වගේම සිරස් 4 මෙන්න මේ විදිහට මිනුම් යොදනකොට වම් පැත්තෙන් ඉලක්කම පෙරලලා ලියන්නට ඕන කියන අදහස ඔයාට දෙනවා. 19ක් කියලා දෙනවා මිලිමීටර. ඒක සෙන්ටිමීටර කරපුවම නම් පුතා 1.9ක් කියලා එන්නට ඕන. මම ඩිස්ප්ලේ කරලා තියෙන්නේ 10.9ක් කියලා. ඒක 1.9ක් කියලා හදාගන්න. හරි. දැන් පෙන්සල් රූල් පාවිච්චි කරලා ඉක්මනින් පුතේ සටහන නෝට් කරගන්න බලන්න. ඔය ඩිස්ප්ලේ වල තියෙන සටහන ඉක්මනින් නෝට් කරන්න බලන්න. ඉක්මන් කරන්න බලන්න හැමෝම.
වැඩ ඉවරලා මට කියන්න, වැඩ ඉවරලා කියන්න, ඉප්පා කරන්න බලන්න. හරි, සටහන් කරගෙන ඉවරද? තව නෝට් කරනවද? ඉවරද? තව මේක අඳින, කියන ඩිස්ප්ලේ වෙලා තියෙන නෝට් එක තවම දාගන්න පොඩ්ඩක් ඉන්නවනම් මට කියන්න. නැත්නම් අපි ඊළඟ නීති වලට යන්න නැත්තම්. ආ, ඉවරයි කියන අයත් ඉන්නවා. තවම නැහැ කියන අයත් ඉන්නවා. ඉප්පන් කළෝ ටික අඳගන්නකෝ. ඔතන පොතේ ඔය දකුණු පැත්තම මම ඩිස්ප්ලේ එකේ දාලා තියෙන අර 19ක් මිලිමීටර් කියන එක සෙන්ටිමීටර් කරද්දි 1.9ක් සෙන්ටිමීටර් කියලා දාගන්න. එතන 10.9ක් කියලා දාන්න එපා. 1.9ක් සෙන්ටිමීටර් කියලා දාගන්න. හරි, ඉප්පන් කරන්න බලන්න. වැඩි වෙරයි කියලා නම් කියනවා දරුවෝ ටික. හරි, වැඩි වෙරයිලු. හරි, දැන් අපි නීති දෙකක් කතා කළා. අපි දැන් එනකොට ඊට පස්සේ කතා කරන තුන්වෙනි නීතිය. හරි, මම ඒකත් මේ විදිහටම පැහැදිලි කිරීමක් කරන්නම්. හරි, දැන් ලියන රූලක් ඇරලා පොතේ අංක 3. අංක 3. තුන්වෙනි නීතියේදී අපි කතා කරන මෙන්න මෙහෙම දෙයක්. හරි, බලමු අපි තුන්වෙනි නීතියේදී කියන පොතේ මෙහෙම දෙයක්. දැන් ඔයාලට පේනවා ඔය ඩිස්ප්ලේ වෙලා තියෙන රූපේ පේනවා. ඔය රූපේ ඔයාලට පේනවා කුඩාම මිනුම්. හරි, කුඩාම මිනුම් පුදේ රූපයට ආසන්නව තියෙනවා. දැන් ඔය ඩිස්ප්ලේ වෙලා තියෙන රූප සටහනේ ඔයාට පේනවා මිලිමීටර් 6 කියන එක රූපයට ළඟින් තියෙන්නේ. මිලිමීටර් 20 කියන එක ඒ වටිනාකම වැඩි වෙනකොට රූපයට ටික 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 දුර වෙනවා. ඒ වගේමයි සීමාන්ත රේඛාව මම මෙන්න මෙතනදිත් මම පැහැදිලි කළා. ඇඳලා තියෙන රූපයත් එක්ක සීමාන්ත රේඛාවේ ස්පේස් එක 1 මිලිමීටර්, මිලිමීටර් 1යි. එතකොට ඔය ඇඳලා තියෙන රූප සටහනේ ඔයාට ඔය ඩිස්ප්ලේ කරලා දෙන සටහනේ රූප සටහන සහ සීමාන්ත රේඛාව අතර පරතරය මිලිමීටර් එකක් වෙන්න තමයි අපි නිර්මාණය කරලා තියෙන්නේ. පැහැදිලිද? ඒ වගේමයි ඔය යොදලා තියෙන ඊ තුඩ සහිත මෙන්න මේ රේඛාව තියෙනවානේ. මෙයා සීමාන්ත රේඛාව යට ඉඳලා මිලිමීටර් දෙකක් වගේ උඩ සීමාවකට වෙන්න තමයි පාටාංක දරවන නිරූපණය කරන්නේ. ඒ කියන්නේ මේ සීමාන්ත රේඛාවේ පහළ කෙළවර ඉඳලා මෙන්න මේ මිනුම් සහිත මේ රේඛා නැත්නම් මිනුම් සහිත දණ්ඩ නිර්මාණය කරලා තියෙන ඊ තුඩු වල සහිත රේඛාවට සීමාන්ත රේඛාව යටිතල මිලිමීටර් දෙකක වගේ ස්පේස් එකක් තියෙනවා. ඒක තමයි ඔයාලගේ දරුවනේ ඔය රූප සටහනේ පැහැදිලිව මෙන්න මෙතනින් දරුවනේ ඔය නම් කිරීම කරලා තියෙන්නේ. අපි ඒ නිසා ඔය නීතිය ගැන පැහැදිලිව කිරීමක් අපි කරනවා. ඒ නිසා ලියන්න තුන්වෙනි නීතිය කියලා වෙන මෙහෙම අංක 3 කියලා දාලා ලියන්න පොතේ මෙහෙම අංක 3 ලියන්න. අංක 3 ලියන්න පොතේ ප්‍රක්ෂේප රේඛා, අංක 3 ලියන්න ප්‍රක්ෂේප රේඛා වරහන් උතර දාන්න සීමාන්ත රේඛා, සීමාන්ත රේඛා, සීමාන්ත රේඛා වස්තුවට, වස්තුවට මිලිමීටර එකක දුරින්, වස්තුවට මිලිමීටර එකක දුරින්, වස්තුවට මිලිමීටර එකක දුරින් ඇරඹිය යුතු අතර, වස්තුවට මිලිමීටර එකක දුරින් ඇරඹිය යුතු අතර, ඇරඹිය යුතු අතර එය එය හීතුඩ පසු කර, එය හීතුඩ පසු කර මිලිමීටර
ඊතුට පසුකර මිලිමීටර එක ඉරක් දෙකක දුරින් එක ඉරක් දෙකක දුරින් එක ඉරක් දෙකක දුරින් අවසන් කළ යුතුය අවසන් කළ යුතුය එකන මිලිමීටර එකක් හෝ මිලිමීටර දෙකක් වගේ ස්පේස් එකක් තියාගෙන මේක අවසන් කරන්න ඕන කියලා කියන්නේ. හරි, ඒ කියන්නේ වාල්ඩ් වල දීලා තියෙන රූප සටහනේ රූපයත් එක්ක මිලිමීටර එකක ගැප් එකක් තියලා සීමාන්ත රේඛාව අඳිනවා. ඇඳ සීමාන්ත රේඛාවේ පහළ ඉඳලා මිලිමීටර දෙකක වගේ ස්පේස් එකක් තියලා තමයි ඊ තුඩ සහිත රේඛාව නිර්මාණය කරන්න කියලා පුතේ ඔය කියන්නේ. දැන් පහලින් ඔය ඩිස්ප්ලේ වෙලා තියෙන රූප සටහන ඇඳලා කොටස් ටික නම් කරගෙන ටක් ගාලා බලන්න පුතේ. ඉක්පන් කරව බලන්න. හරි, ඉක්පන් කරලා ගන්න බලන්න. හරි, ඉක්පනින් රූප සටහන ඇඳ ගන්න බලන්න. ඇඳගෙන මෙනු ටික දා ගන්න. හරි, ওই නීති 12 අපි හරියට දාගත්තට පස්සේ පුතේ ගැටලුවක් නැහැ. ලස්සනට අපිට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. මොකද නීති දන්නේ නැතුව අපිට මේ ඩ්‍රෝවින් කරන්න බෑ. ඒ කියන්නේ ඩ්‍රෝවින් එක කරාට වැඩක් නැහැ. මිනුම් දාන්න නීති වලට පටහැනිව දැම්මොත් අපිට අර ලකුණු 75ම හම්බ වෙන්නේ නැහැ එක්සෑම් එකේදී. ඒ නිසා අපේ ටාගට් එක ලකුණු 75ම ගන්න එකයි. හරි, ඒ නිසා ඒක ගැන අවධානයෙන් ඉඳලා වැඩ ටික කරන්නට ඕන. හරි, හොඳයි. නිවාඩු ඉක්මනින් අඳ ගන්න බලන්න. ওই දිලා තියෙන සටහන ඩිස්ප්ලේ වෙලා තියෙන සටහන ඇන්දනම් හරි. හරි, ඉක්මන් කරලා ගන්න. ඇඳගෙන ඉවරලා මට කියන්න. අප මේක අඳිනා ඉන්නවන පුතේ කියන්න. අඳිනා ඉන්නවන කියන්න. අපි ඊළඟ නීතියට යන්න ඕන. රයිට් හරි, වැඩි ඉවර අය නම් ඉවරයි ඉවරයි කියලා දානවා. හරි, නීති තුනක් ඉවරයි.
තව මේක ලියන අය ඉන්නවද නෑ නේද? හරි. රශ්නීති තුනක් හරි. ඊට පස්සේ පොදේ දැන් මම ඔයාලගේ ඩිස්ප්ලේ එකේ ඔය මේ ස්ක්‍රීන් ෂෙයා කරලා තමයි ඔය නීති ටික කියලා දෙන්නේ. මොකද ඔයා හරියටම ලියා ගන්නට වෙන නිසා තැනක හරි වරදීමක් නොවන පරිදි. හරි. තුන්වෙනි නීතියත් හරි. දැන් රූලක් එරර් කියන පොදේ හතරවෙනි නීතිය. හතරවෙනි නීතියලා කියනවා. හතරවෙනි නීතියදී පොදේ අපිට කියන්නේ හරි හතරවෙනි නීතියදී කියන පොදේ අර මේ කුඩා මිනුම රූපයට ආසන්නව යොදලා ක්‍රමානුරූපීව නැත්නම් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන පරිදි ඉතිරි මිනුම් ටික දානවා කියන අදහස. ඒ කියන්නේ මොකද මම පැහැදිලි කිරීමක් කරන්නම්. ඔයාලට දැන් ඔය ඩිස්ප්ලේ වෙලා තියෙන රූප සටහන බලන්නකෝ. මෙයාගේ බලන්න කුඩාම මිනුම රූපයට ළඟින් තියෙන්නේ මිලිමීටර 18 රූපයට ළඟින් 28 ටිකක් එහායින් 40 ඊටත් වඩා එහායින්. පැහැදිලිද? එතකොට වටිනාකම වැඩි වෙන්න රූපෙන් බැහැරට තමයි අපි මිනුම් ටික යෙදීම සිද්ධ කරලා තියෙන්නේ. ඒ වගේම වට පේනවා මේ වගේ මිනුම් කීපයක් වෙන තැනක විශේෂම වස්තුවේ කෙළවරේ ඉඳලා පළවෙනි මිනුම් ස්ථානයේ මිලිමීටර 10ක ගැප් එකක් තියාගෙන එතනින් පස්සේ අවම මිලි ප්‍රමාණය නැත්නම් අවම දුර ප්‍රමාණය මිලිමීටර 7ක් වෙන පරිදි තමයි පොතේ ඉතිරි මිනුම් රේඛා එහෙම නැත්නම් ඊ තුඩවල සහිත රේඛා අපි දරුවනේ නිර්මාණය නැත්නම් දැක්වීම සිද්ධ කරලා තියෙන්නේ. පළවෙනි මිනුම් රේඛාව රූපයට මිලිමීටර 10ක් දුරින් සහ ඉතිරි මිනුම් රේඛා එකිනෙක අතර පරතරය මිලිමීටර 7ක් වෙන විදිහට තමයි රූපය තුළ නිර්මාණය වෙන්නේ. ඕක තමයි අපිට හම්බෙන හතරවෙනි නීතිය. ලියනකොට හතරවෙනි නීතිය වෙන්නේ මෙහෙම. හතරවෙනි නීතිය ලියන්නේ මෙහෙම. ලියන්න. මාන දැක්වීමේදී මේ හොඳට මතක තියාගන්න. මාන දැක්වීමේදී පළමු මානය මාන දැක්වීමේදී පළමු මානය වස්තුවට මිලිමීටර 10ක් දුරින්ද පළමු මානය වස්තුවට මිලිමීටර 10ක් දුරින්ද මිලිමීටර 10ක් දුරින්ද සෙසුමාන එහි සිට සෙසුමානෙහි සිට මිලිමීටර 7 බැගින්ද සෙසුමානෙහි සිට මිලිමීටර 7 බැගින්ද දුරින් දැක්විය යුතුය. සෙසුමානෙහි සිට මිලිමීටර 7 බැගින්ද දුරින් දැක්විය යුතුය. 7 බැගින් දුරින් 7 බැගින්ද දුරින් දැක්විය යුතුය. හරි. එසේම කුඩා මිනුමේ සිට ක්‍රමයෙන් 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 විශාලවන පරිදි මිනුම් රේඛා යෙදිය යුතුය. ක්‍රමෙන් විශාලවන පරිදි මිනුම් රේඛා යෙදිය යුතුය කියලා දාලා පුතේ ඔයාලගේ දීලා තියෙන ඔය හතරවෙනි නීතියේ යටින් දීලා තියෙන රූප සටහනක් තියෙනවානේ. ඔන්න ඒ සටහන ටග් ගාලා පුතේ පැහැදිලිව පැන්සල් සහ රූල් පමණක් භාවිතා කරලා නිවැරදිව නිර්මාණය කරන්න. පළවෙනි ස්පේස් එක තියෙන 10ක් මිලිමීටර එතනින් පස්සේ 7 ඒවා දෙකක් තියෙන්නේ. හරි ටග් ගාලා බලන්න ගන්න. හරි නිවැරදිව නිර්මාණයන් කරගන්න උත්සාහ කරන්න. ඔය නීති 12 හරියට අපි දැනගන්නට වෙනවා. ඔය පළවෙනි නීති හතර තමයි අපි තාම ඔය සාකච්ඡා කළේ. තව නීති 8ක් තියෙනවා කතා කරන්න. ඉක්මන් කරලා දාගන්නකෝ.
හරි සර්. හරිපදේ ඉවරයි නේද? රයිට්. හරි වෙනවා ටික වෙලාවක් දුන්න වලට නිදහසේ ඔක අදගන්න. හරි දැන් නීති හතරක් හරි. මේ නීති ටික හරියට පොතේ දැනගන්න ඕන නැත්තම් මේ නීති හරියට දැනගත්තේ නැත්තම් පොඩි සීන් එකක් යනවා. මොකද මේ නීති නැතුව ඔයාලට මේ ඩ්‍රෝවින් ටික කරන්න බෑ. පැහැදිලිනේ? ඒක එකක්. ඒ වගේම මේ වඩ මම තව දෙයක් කියන්න තියෙනවා. මම ඒකත් මෙතනින්ම පැහැදිලි කිරීමක් විදියට කරන්නම්. විශේෂයෙන්ම දරුවනේ මේ මොකක්ද මේ මම මෙහෙම පැහැදිලි කිරීමකුත් කරන්නම්. මොකද්ද මේ වාට දරුවනේ දැන් 25 ඔයාලට අපි මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවනේ පේවර් ඩිස්කසින් ක්ලාස් එක. දැන් 25 වලට ඔන්න තව chance එකක් ඒක. 25 මගේ ඔන්ලයින් ක්ලාස් එකට ඇවිල්ලා ඉන්න ඔයාලට හැම සිකුරාදාවකම ඒක මම තව දිනවන් කන්නේ මම group වල දාලා තිබෙන්නේ නැහැ. හරි අපි එහෙම තමයි කරන්නේ. ආවෙන් මෙහෙම මතක තියාගන්න. ඔයාලගේ දැන් ඔය තියරි පන්තිය තියෙනවනේ පොතේ. හරි. ඔයාලගේ තියරි පන්තිය ගැටලුවක් නැහැ. හරි. තියරි පන්තිය සාමාන්‍ය විදිහටම අපි දැන්ම පවත්වා ගන්න මේ 30ක් තියෙනවනේ. හරි. ඒ කියන්නේ දැන් තියරි පන්තිය දැන් අද තියෙන වෙලාවනේ. ඔයාලගේ තියරි පන්තිය පුතේ සාමාන්‍ය විදිහටම සඳුදා සවස 6:30 ඉඳලා අපි වැඩ ටික ආරම්භ කරලා කරගෙන යනවා. ඒක ගැටලුවක් නැහැනේ. හරි. ඔබ තියරි පන්තිය. ඊට පස්සේ තමයි 25 ඔයාලට අපි පේපර් ක්ලාස් එකක් කරනවානේ පුතේ. අපි ගියේ සතියේ කළා. හරිද? පේපර් ක්ලාස් එක 25 වාරයට පේපර් ක්ලාස් එක දෙන්නේ පොදේ. මේක මේ පර්මනන්ට් ටයිම් එක සිකුරාදාට වැඩෙන්නේ. හරිද? සිකුරාදා රෑ පොදේ 8:30 ඉඳලා 10:30 වෙනකම් පේපර් ක්ලාස් එක දෙනවා. හරිද? ඔන්න කොහොමද මතක තියාගන්න. හරි 25 වාරයට ඕක හරිම වැදගත් කොටසක්. හරි? මොකද්ද? ඔන්න ඔයාලට මේක මේ මේක මම ෆ්‍රී කරන්නේ. මේක ෆ්‍රී කරන්නේ මගේ පන්තියේ හැම දරුවෙකුටම. ඒක ෆිසිකල් දරුවන්ටත් එන්න පුළුවන්, ඔන්ලයින් එකේ ඉන්න දරුවන්ටත් එන්න පුළුවන්. පැහැදිලිනේ? එතකොට අපි ගිය සතියේ කතා කරේ ලෙවල් අප් පේපර් 8 කියන කොටසයි කතා කරේ. ඊට පස්සේ ලෙවල් අප් පේපර් 9 අපි මගේ තියරි පන්තිල දරුවන්ට ආයතන වලින් මම ඒක ලබා දීලා තියෙනවා. ඔන්ලයින් එකේ ඉන්න අයට මම ඔයාලට වෙනම එක PDF එකක් ඔයාලට මම පෞද්ගලිකව ලැබෙන්න සලස්වනවා. පැහැදිලිද? හරි. එතකොට ආන්ගේ පේපර් එකට උත්තර ලියාගෙන ඔයා මේ සිකුරාදා රෑ 8:00 ඉඳලා 10:00 වෙනකම් තියෙන අපේ පේපර් ක්ලාස් එකට සෙට් වෙන්න. එතකොට අපි රිවිෂන් අපි තියරි පන්තියේ විදි පහේ තියරි පන්තියේ සාමාන්‍ය දර වැඩ ටික කරගෙන යන අතරතුර තමයි මෙන්න මේ ස්පෙෂල් ක්ලාස් එක වලට පටන් ගන්න සිකුරාදා. එතකොට 25 මගේ ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්න ඔයාලා දවස් දෙකක් මමත් එක්ක සම්බන්ධ වෙනවා. එකක් සිකුරාදා, අනිත් එක සඳුදා. හරිද? සඳුදා 6:00 8:00 කියන ටයිම් එක අපි තියරි පන්තිර වෙන් කරනවා. ඊට පස්සේ සිකුරාදා රෑ 8:00 10:00 කියන ටයිම් එක අපි පේපර් ක්ලාස් එකට වෙන් කරනවා. තේරුණානේ මම කියපු දේ නේද? ඒකට හැම කෙනෙකුටම ඔන්න පට්ට චාන්ස් එකක් ඔක ඔය විදිහට දාලා තියෙන්නේ. දැන් මට කියන්න පහුගිය දවසේ අර අපේ පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙච්චයි මේ පන්තියේ ඉන්නවද? දැන් මේ මගේ ඔන්ලයින් එකේ ඉන්න දරුවෝ අතර ඉන්නවද? ගිය සතියේ අපේ ඔන්ලයින් එකට, ඒ කියන්නේ ගිය සතියේ මම අගහරුවාද ඔය පන්තිය කරේ. ගිය සතියේ අගහරුවාද ඔය ඔන්ලයින් ක්ලාස් එකට පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්නවද මට පොඩ්ඩක් කියන්න. එහෙම නැද්ද ගෞරව? ඉන් හිටියද නැද්ද? අඟහරුවාද පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙච්ච කට්ටිය ගියේ සතියේ? රයිට් ආ තිසර දිශාන් හිටියා. හරි මට මතකයි. තව වෙන කවුරු හිටියේ නැද්ද අනිත් අය? කවුරුත් නැහැ. අපි නල් ඩීආයි පේපර් නේද? එහෙම බෑ. හරි තව 25 වලට තියෙන්නේ අපතේ අවුරුදු කියන්නේ අවුරුද්දයි මාස දෙකක් විතරනේ කාලය යන්නේ 25 වලට තියෙන්නේ. කියන්නේ උපරිම මාස 14ක් උපරිම මාස 15ක් වගේදී ඊට වඩා ලොකු කාලයක් වාට නැහැ. ඉතින් ඔය කාලේ ඇතුළත ඔයා ලස්සනට වැඩ ටික කරගෙන දැන් අපි ඇත්තරම මේ ට්‍රයි කරන්න ඕනේ ඔයාගේ ET වලට A1ක් ගන්න. ET වලට A1ක් ගන්න පුළුවන් මට්ටමට අපි මේ විෂය අපි හදාරන්න ඉපැයි. ඒතකොට ඒක හදාගන්න නම් ඒ කියන්නේ A1ක් එන විදිහට ඔයාගේ විෂය ධාරාව ඔලුවට හරියට දාගන්න නම් ඔයාට වැඩිපුර ප්‍රශ්න පත්‍ර කතා කරන්න වෙනවා. දැන් ඇත්තරම පේපර්ස් කතා කරනකොට අපිට ඔය අඩුපාඩු වෙලා තියෙන අපේ තියරි කොටස් වල දේවල් අපිට අල්ල ගන්න පුළුවන් වෙයි. පැහැදිලිනේ? ඒ නිසා හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න. එතකොට ඔන්න මතක තියාගන්න 25 වාරයට දවස් දෙකක් පන්ති තියෙනවා ඔන්ලයින් එකේ වාරයට. එකක් සඳුදා තියරි පන්තිය තියෙනවා, සිකුරාදා රෑ 8:00 ඉඳලා පේපර් ක්ලාස් එක තියෙනවා. එතකොට මේ පන්ති දෙකටම ඔයාලා අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. පැහැදිලිද? හරි. ඒ වගේම තව කුංචි වැඩකුත් අපි දරුවනේ ආරම්භ කරන්න යනවා. හරි? ඔයාලගේ නංගිල මල්ලිලා ඉන්නවනම් දැනුවත් කරන්න. මේ පාර ඕලවල් කරන නංගිල මල්ලිලා ඉන්නවනම් විශේෂම අපි දැන් ওই ඕලෙවල් පන්ති මේ පාර ඕලෙවල් කරන එක ලැබන අවුරුද්දේ ඕලෙවල් කරන්න බලාගෙන ඉන්න
මේ දැන් ඉපලාවස ඉන්න නංගිල මල්ලිලට ඔයාලගේ දැනුමත් කරන්න. අපි ආරම්භ කරනවා ලබන සතියේ සෙනසුරාදා ඉඳලා. දැන් අද ඇවිල්ලා සඳුදානේ, සෙනසුරාදා ඉඳලා අපි වැඩසටහනක් ආරම්භ කරනවා. ඒ ආරම්භ කරන වැඩසටහන තමයි පුතේ මේ අපි ඉතිරි එයාලගේ එක්සෑම් එක දක්වාම අපි ඕ ලෙවල් මැත්ස් කොටස, ගණිතයේ කොටස අපි ඒ දරුවන්ට උගන්වනවා සම්පූර්ණයෙන්ම නොමිලේ. අපි ගිය අවුරුද්දෙත් ඒක කළා. ගිය අවුරුද්ද නම් අපිට කරන්න පුළුවන් මොන එක්සෑම් එක ටිකක් ලං වෙනකොට මාස කීපයක කාලයකට පමණයි. හැබැයි අපි දැන් මේ ඊළඟ අවුරුද්ද ඔලවල් කරන්න ඉන්න ඔයාලගේ නංගිල මල්ලිලා ඉන්නවා නම් දැනුවත් කරන්න, අපි දෙක සම්බන්ධ කරවන්න. සම්පූර්ණ සිලබස් එකම අපි ওই ඉතිරි කාලය ඇතුළත සම්පූර්ණ කරලා සම්පූර්ණ නොමිලේම යාලට අපි වැඩසටහන සියල්ලක්ම, ඒක විෂය කාරණා සියල්ලක්ම නොමිලේම අපි ඔන්ලයින් හරහා උගන්වනවා. එනිසා දන්න කියන නංගිල මල්ලිල ඉන්නවා නම් ඔයාලගේ දැනුවත් කිරීම කරන්න ලබන සෙන්සුරත් අපි 6:00 ඉඳලා 8:00 වෙනකන් එයාලගේ ඕ ලෙවල් ක්ලාස් එක තියෙනවා, නැස් ක්ලාස් එක. දන්න කියන නංගිල මල්ලිල ඉන්නවා නම් පුතේ යොමු කරන්න උත්සාහ කරන්න. හරි. රයිට්. දරුවෙක් කහනවා සර් පේපර් කරන එකද ඕනේ, වැඩිපුර පාඩම් කරන එකද මේ කාලේ? මගේ පෞද්ගලික මතය නම් පාඩම් කරන්න එපා. පේපර් වල උත්තර ලියන්න. පාඩම් කරන්න එපා. පේපර් වල උත්තර ලියන්න. හැබැයි ඉතින් පේපර් වල උත්තර ලියන්න පාඩම් කරලා නැත්නම් අවුලක් වෙනවා තමයි. හැබැයි අපි හැමදාම අර පාඩම් කරනවා කියලා ගිරවදාගෙන හැමදාම පාඩම් කරන්නේ නැතුව පේපර් නොලියන්නේ නැතුව වාට මොකුත් බෑ. පැහැදිලිනේ? ඒ නිසා ඔයා කරන්න ඕන පේපර් වල උත්තර ලියන්න. බැරි වෙනකොට විතරක් නෝට් එක බලලා අඩුපාඩු හදාගෙන ආයෙ ලියන්න. එතකොට පුළුවන් වෙනවා. ඒ නිසා වැඩිපුර පාඩම් කරනකට වඩා පේපර් වල උත්තර ලියන එක තමයි පුතේ වැඩිපුරම හොඳ වෙන්නේ. Right. මට පේපර් නැහැ, ඒක නිසා සර් දීලා තියෙන ඒවා ටික පාඩම් කරන් යනවා. හරි, මම පේපර් ටික ඔයාලට පිළිවෙලින් දානවා මගේ ඔන්ලයින් එකේ ඉන්න ඔයාලට. මම පෞද්ගලිකව ඒක ඔයාලට දානවා. මම ගෲප් එකට දාන්නේ නැති වුණත් මම පෞද්ගලිකව ඔයාලට වෙන වෙනම හරි මගේ පේපර්ස් ටික මම ඔයාලට එවන්නම්. ඔයා ඒ ටික print out අරගෙන ලස්සනට ලියලා ලෑස්ති වෙන්න. ලබන සෙනසුරාදා මේ සිකුරාදා රැය ඉඳලා අපි වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යනවා. ඒතර අඩුපාඩු හදා ගන්න පුළුවන් වෙයි. පැහැදිලිනේ? හරි. Right. හරි, දැන් අපි නීති මේ වෙනකොට හතරක් කතා කළා. Right. අපි වෙන අපේ සාකච්ඡා කරන්න මේ පස්වර නීතියට. දැන් පස්වර නීතිය ගැන කතා කරද්දි මම මෙන්න මෙතන ඔයාලට කිව්වනේ මේ E3ක් ගැන කතන්දරයක් කිව්වනේ. E3ක කෝණයේ අංශක 15යි. E3ේ දිග මිලිමීටර 3යි. අපි මේ නීතිය ගැන සාකච්ඡා කරමු. හරි. ලියන්න පුතේ පස්වර නීතිය. පස්වර නීතිය පස්වර නීතියේ සිම්පල් A මොකද මම AB කියලා නීති දෙකක් අතරේදී කතා කරන්නයි යන්නේ. AB කියලා නීති දෙකක් මම අතරේදී කතා කරනවා. හරි. Right. ඔයා දරුවනේ හතරවෙනි නීතිය ලියාගෙන තිබ්බේ. හරි. දැන් අපි යනවා පස්වෙනි නීතියට. පස්වෙනි නීතියේදී අපි දැන් ඔය කතා කරන්න යන්නේ E තුඩක නැත්නම් E තලයක කෝණය සහ E තලයේ තුඩේ දිග ගැනයි කතා කරන්න යන්නේ. ඒ නිසා ලියන්න පස්වෙනි නීතියේ සිම්පල් A. පහේ ඒ නීතිය ලියන්නකො. පහේ ඒ නීතිය ලියන්න මෙහෙම. මිනුම් රේඛාවේ දෙකෙලවරට යෙදෙන හීතුඩු මිනුම් රේඛාවේ දෙකෙලවරට යෙදෙන හීතුඩු මිනුම් රේඛාවේ දෙකෙලවරට යෙදෙන හීතුඩු මිලිමීටර 3ක් දිගින් වන අතර මිලිමීටර 3ක් දිගින් වන අතර මිලිමීටර 3ක් දිගින් වන අතර එහි කෝණය අංශක 15කි. එහි කෝණය අංශක 15කි. අංශක 15කි. හීතුඩ ඇතුළත පාට කළ යුතුය. හීතුඩ ඇතුළත පාට කළ යුතුය. හීතුඩ ඇතුළත පාට කළ යුතුය කියලා දාලා පුතේ ඔය යටින් තියෙන හීතුඩ ඇඳලා එයාගේ කෝණ අංශක 15යි තුඩේ දිග මිලිමීටර 3යි කියන එක නෝට් කරන්න ඩිස්ප්ලේගේ තියෙන විදිහටම බලලා ඩිස්ප්ලේගේ තියෙන විදිහටම බලලා නෝට් කරන්න බලන්න. හරි. ඉක්මන් කරන්න බලන්න. ඉක්මන් කරන්න.
හරි ඉක්මන් කරමු අපි. ඒක නම් ලේසි නීතියක්. ඒක ලොකු අමාරුවක් තියෙන එකක් නෙමෙයි මං හිතන්නේ. ඒක ලේසි. හරි. ඉවරද? තව අඳිනා ඉන්නවද? අඳින සටහන් කරන ඉන්නවද පොඩ්ඩක් කියන්න. ඉක්මන් කරන්න. හරි ඉක්මන් කරන්න. හරි ඉවරද? ඉක්මන් කරමු අපි. හරි පස්වන නීති ඒ හරි. අපි පස්වන නීති B වලට තෙමුද? හරි පස්වන නීති ඒ හරි. පස්වන නීති B වලින් අපි කියන්නකෝ දෙය, ඔය මේ සීමාන්ත රේඛා තියෙනවනේ. ඒ කියන්නේ දැන් ඔය අපි රූපය කරන් දෙන අර ඉරිකියර දෙක තියෙනවනේ, ප්‍රක්ෂේප රේඛා. ඔය ප්‍රක්ෂේප රේඛා නැත්තම් සීමාන්ත රේඛා දෙක අතර පරතරයේ මුදේ මිලිමීටර 10 ට වඩා කුඩයි නම්, මිලිමීටර 10 ට වඩා කුඩයි නම් රේඛා දෙක ඕනට ලං වෙනවා. ඒ රේඛා දෙක පුතේ ඕනට වඩා ලං වුණොත්, හරි රේඛා දෙක ඕනට වඩා ලං වුණොත්, ඒ ලං වෙන රේඛා දෙක අතර මිනුම් යදනකොට අපි දරුවනේ ඇතුලෙන් රේඛා යොදන්නේ නැතුව අපි මෙහෙම යදලා ඊ තුඩවල් දෙක ඇතුලෙන්, ඒ කියන්නේ එළියෙන් ඇතුලට යොමු වන පරිදි නිර්මාණය කරනවා. මේක ඇතුලේ රූපයට මිනුම් යදන්න පුළුවන් නම් මිනුම් යදිනවා, නැත්නම් දකුණු පැත්තේ ඊතල උඩින් අපි වටිනාකම් ලියනවා. මෙතන ලියන්න බැරි නම් ඉලක්කම අපි එළියෙන් දකුණු පැත්තේ නෝට් කරනවා. පැහැදිලිනේ? හරි. ඒ නිසා අපි ඒ නීතිය පිළිබඳව දැන් සාකච්ඡා කරන්නට යන්නේ. ඒ නිසා එන්නකොදී නීතිය B. දැන් ඒ නීතිය ඉවරයි. දැන් එනවා B නීතියට. මම ඔය කියපු දේ. ලියනකොදී B නීතිය වෙන්නේ මෙහෙම. ලියන්න B නීතිය දාලා ලියන්න මෙහෙම. මිනුම් අගය මිලිමීටර 10ට වඩා මිනුම් අගය මිලිමීටර 10ට වඩා මිනුම් අගය මිලිමීටර 10ට වඩා අඩු වූ විට මිනුම් අගය මිලිමීටර 10ට වඩා අඩු වූ විට ඊතලය අඩු වූ විට ඊතලය ඊතලය ප්‍රක්ෂේපන වරහන් අතර දාන සීමාන්ත කියලා ප්‍රක්ෂේපන පරාමිතර දාන සීමාන්ත කියලා රේඛාවෙන් පිටතට දිගු කොට සීමාන්ත රේඛාවෙන් පිටතට දිගු කොට සීමාන්ත රේඛාවෙන් පිටතට දිගු කොට පිටතට දිගු කොට පිටත සිට ඇතුල් පැත්තට පිටත සිට ඇතුල් පැත්තට පිටත සිට ඇතුල් පැත්තට තුඩු සිටිනසේ පිටත සිට ඇතුල් පැත්තට තුඩු සිටිනසේ පිටත සිට ඇතුල් පැත්තට තුඩු සිටිනසේ ඇඳ මැදින් අගය ඇඳ මැදින් අගය ලියා දැක්විය යුතුය ලියා දැක්විය යුතුය එමෙතන ලිවිය යුතුය
මැදින් අගේ ලිවිය යුතුය. මැදින් අගේ ලිවිය යුතුය. ඒ කියන්නේ මෙන්න මේ මැදට අගේ දානවා. දැන් මැද අගේ දාන්න බැරි තරමට මේ රේඛා දෙක ළඟයි නම් පුතේ අපි ඊළඟ විදිහට කියනවා. ඒ තමයි ලියන්නේ දෙන්නෙම ලියන පුතේ. මිනුම් රේඛාවේ ඉහළින් මිනුම් රේඛාවේ ඉහළින් මිනුම් රේඛාවේ ඉහළින් අගය ලිවිය නොහැකි මිනුම් රේඛාවේ ඉහළින් අගය ලිවිය නොහැකි අවස්ථාවල මිනුම් රේඛාවේ ඉහළින් අගය ලිවිය නොහැකි අවස්ථාවල අගය ලිවිය නොහැකි අවස්ථාවල මිනුම් ඊතලයට උඩින් මිනුම් ඊතලයට උඩින් මිනුම් ඊතලයට උඩින් දකුණු පසින් මිනුම් ඊතලයට උඩින් දකුණු පසින් දකුණු පසින් අගය අගය දැක්විය හැකිය අගය දැක්විය හැකිය අගය දැක්විය හැකිය කියලා දාලා පුතේ ඔයාලගේ ඩිස්ප්ලේ එකේ තියෙන ඔන්න රූප සම්බන්ධ එක ටග් ගාලා ඇඳ ගන්න බලන්න. ඩිස්ප්ලේ එකේ තියෙන රූප සම්බන්ධ එක ටග් ගාලා ඇඳ ගන්න බලන්න. ඒ කියන්නේ ඔය සීමාන්ත රේඛා දෙක අතර පළල 10ට වඩා අඩු වුණාට ඉලක්කම ලියන්න පුළුවන් ගානට ලොකුයි නම් ඉලක්කම රේඛා දෙක අතර මැදින් ලියන්න පුළුවන්. හැබැයි රේඛා දෙක අතර ඉලක්කම ලියන්න බැරි ගානට සීමාන්ත රේඛා දෙක කිට්ටු වෙන්න තියෙන්නේ දකුණු පැත්තේ තියෙන ඊතල උඩින් අපි වටිනාකම ලියනවා. හරි, ඉක්මනින් බලන්න නෝට් කරන්න. හරි. දැන් අපි නීති පහක් හරි 6 වෙනි නීතිය හරි ඉවරයි නේද? හරි, 6 වෙනි නීතිය ගැන අපි කතා කරනවා. පොතේ 6 වෙනි නීතියද අපි කතා කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේක තව ලියන අය ඉන්නවද? කවුරුත් නැහැනේ, අඳින අය කවුරුත් නැහැනේ, ඇඳලා ඉවරයි. හරි, ලියන පොතේ 6 වෙනි නීතිය. 6 වෙනි නීතියද පොතේ කතා කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් ඔයාලගේ ඩිස්ප්ලේ එකේ පේනවා රූප සටහන් දෙකක්. ඔකේ වම් පැත්තේ තියෙන රූපයේ තියෙන මිනුම් ටික පොතේ දකුණු පැත්තේ තියෙන ඔය එකම රූපයක්. අර ඉස්සරහින් සහ පැත්තෙන් බලද්දි වෙනස් විදියට පෙවුනට වම් පැත්තේ තියෙන රූපයේ කොටස් වල වටිනාකම් ටික දකුණු පැත්තේ තියෙන රූපයේ ලකුණු කරන්න එපා කියලායි කියන්නේ. ඒ කියන්නේ එකම මිනුම් රූපයේ දෙපාරක් අපි අඳින්දි ලියන්නේ නැහැ. පැහැදිලිද? එකම රූපයේ එකම මිනුමක් අවස්ථා දෙකකදී රූපණය කරන්නේ නැහැ අපි. එහෙම වුණොත් වැරදි. ඔන්න ඔය වගේ ක්‍රම කරන්න ගියපුවම තමයි එක්සෑම් එකේදී ඩ්‍රෝ වින් වෙන්න පුතේ ලකුණු අඩු වෙන්නේ. පැහැදිලිද මම කියපු දේ? දැන් ඔයාලට පේනවා රූප සරන් දෙකේ වම් පැත්තේ තියෙන රූපයේ තියෙන මිනුම් සහ දකුණු පැත්තේ තියෙන රූපයේ මිනුම් ගත්තාම දැන් වම් පැත්තේ තියෙන රූපයේ මිනුම් ගත්තාම මිලිමීටර් 8යි 8ම පටිය. එතනින් පස්සේ 18යි ඊට පස්සේ 28යි. එතන 8යි 18යි අතර ගැප් එක 10ක ගැප් එකක් තියෙනවා. 18යි 28යි අතර ගැප් එක මිලිමීටර් 10ක ගැප් එකක් තියෙනවා. ආන්ගේ මිලිමීටර් 10 කියන එක දකුණු පැත්තේ තියෙන රූපයේ අපි නම් කරන්න ගියොත් වැරදි. මොකද මේ දකුණු පැත්තේ රූපයේ මිලිමීටර් 10 කියන එක වම් පැත්තේ රූපයෙන් කියවෙනවා. ඒක වටිනාකම දීලා නැතුනට 18යි 28යි අතර ගැප් එකකින් 10යිනේ. ඒක එතන කියලා නැත්. ඒක එහෙම වෙනවම කියලා නැතුනට 28 සහ 18 අතර ගැප් එක 10යි. ඒක ඊළඟ රූපයේ දකුණු පැත්තේ ලියන එක වැරදි. එහෙම ලියුවොත් ලකුණු කපනවා. පැහැදිලිද මම කියපු දේ? ඒ නිසා ඔයාට දරුවනේ ලකුණු 75ම එක්සෑම් එකේදී ගන්න නම් ඔන්න නීති ගැන හොඳට දැනගන්නට වෙනවා. ඒකට දැන් උදාහරණයක් වශයෙන් හිතන්නකෝ. දැන් මම ඔයා ඉස්සරහින් මාව පේන විදිහයි පැත්තකින් මාව පේන විදිහයි ගත්තාම පෙරුම් දෙකක් මට ලැබෙන්නේ. දැන් ඉස්සරහින් ඔයා මාන් දිහා බලනකොට මගේ මූණ රවුමට පේනවා, ඇස් දෙක තියෙනවා, නහය තියෙනවා, කට තියෙනවා, කන් දෙක තියෙනවා. ඔයා මාව පැත්තකින් බලනවා කියලා හිතන්නකෝ. ඔයා මාව පැත්තකින් බලද්දි මගේ නහයේ හැඩය පේනවා, ලිප්ස් වල හැඩය පේනවා, නළලේ හැඩය පේනවා, මේ හකුවල රැවුල හැඩය පේනවා, එතකොට මූණේ හැඩය පේනවා. එතකොට ආම් ඉස්සරහෙන් මාව පෙවුන විදියට නෙමෙයි වට පේන පැත්තෙන් බලද්දි. ඒ වගේ රූපයක් තමයි වටේ දීලා තියෙන්නේ. හැබැයි ඉස්සරහෙන් බලද්දි මගේ නහය දිගම තමයි, පැත්තෙන් බලද්දිත් මගේ නහය දිග විදියට පේන්නට ඕනේ. ඒක තැන් දෙකේදීම ලියන්න ගියොත් ඔයාට වරදිනවා. විභාගයේදී ලකුණු අඩු කරනවා. ඒකයි ඔය කියලා තියෙන්නේ. ඒ නිසා ලියන්න 6 වෙනි නීතිය මෙන්න මෙහෙම. ලියන්න 6 වෙනි නීතිය. ලියනකොට වරක් දැක් වූ වරක් දැක් වූ මිනුම් අගයක් වරක් දැක් වූ මිනුම් අගයක් වරක් දැක් වූ මිනුම් අගයක් එම පෙනුමේ හෝ වරක් දැක් වූ මිනුම් අගයක් එම පෙනුමේ හෝ
වෙනත් පෙනුමක එම පෙනුමේ හෝ වෙනත් පෙනුමක තවත් අයුරින් දැක්වීමට අවශ්‍ය නොවේ. තවත් අයුරින් දැක්වීමට අවශ්‍ය නොවේ. කියන්නේ එකම මිනුම පැති දෙකක නිරූපණය කරන්නේ නැහැ කියලායි පුතේ කියන්නේ. හරි. දැන් ඔය කියපු කතන්දරයට අදාළ රූප සරණ පොතේ පහලින් දීලා තියෙනවා. ලස්සනට ඩිස්ප්ලේ එකේ දීලා තියෙන සටහන ඉක්මනින් අඳ ගන්න බලන්න. ඉක්මන් කරන්න බලන්න. හරි, ඉවරද පුතේ? තව නෝට් කරනවද? හරි, මං හිතන කාලය හොඳට ප්‍රමාණවත් නේද? හරි, ඉවරයි. හරි, දැන් ඔන්න අපේ නීති 6ක්. හරි හරි පුතේ, ඊට පස්සේ අපි කතා කරන්න අපිට හම්බෙන ඊළඟ නීතිය 7 වෙනි නීතියට අපි එනවා. පුතේ 7 වෙනි නීතියේදී කතා කරන්නේ, හරි, හත්තර නීතියේදී කතා කරන්න පුතේ, දැන් ඔයාලට දීලා තියෙන රූප සටහනේම පේනවා කුඩා මිනුම් රූපෙට ආසන්නයේ තියෙනවා, විශාල මිනුම් ක්‍රමයෙන් රූපයෙන් ඈතට යනවා. අපි ඒක පොඩ්ඩක් නෝට් කරමු. ලියන්න 7 වෙනි නීතිය, මේ අය ඒකට වෙනම රූපයක් අඳින්න ඕනේ නැහැ. ඔය 6 වෙනි රූපයේ තියෙන නීති ටිකම අපිට එතනදී ගොඩ ගහ මේකට ගහ ගන්න පුළුවන් වෙයි. හරි, 7 වෙනි නීතිය කියලා දාන්නක මෙහෙම පුතේ. 7 වෙනි නීතිය, 7 වෙනි නීතිය කියලා දාලා ලියන්නක මෙන්න මෙහෙම. කුඩා මිනුම් අගයන් රූපයට ආසන්නයේම කුඩා මිනුම් අගයන් රූපයට ආසන්නයේම දැක්විය යුතුය. කුඩා මිනුම් අගයන් රූපයට ආසන්නයේම දැක්විය යුතුය.
කුඩා මිනුම් අගයන් රූපයට ආසන්නයේම දැක්විය යුතුය. කුඩා මිනුම් අගයන් රූපයට ආසන්නයේම දැක්විය යුතුය කියලා දාලා වරහන් අතට දාමු පුතේ. ඉහළ රූපය බලන්න. ඉහළ රූපය බලන්න. ඉහළ රූපය බලන්න. ඉහළ රූපය බලන්න. හරි. ඒතර ඒක ඔන්න ෂේප්. අයිත රූපයක් අඳින්න ඕනේ නැහැ. හරි මේ දැන් හතක් හරි. තව නීති පහයි තියෙන්නේ. අපි ඒ ටිකත් කතා කරමු. දැන් ලියන්න රූලක් අරලා පුතේ 8 වෙනි නීතිය. 8 වෙනි නීතිය. පුතේ දැන් 8 වෙනි නීතිය ගැන කතා කරද්දි මම අර ඔයාලට මීට කලිනුත් කිව්වා. දැන් යම් කිසි රූප සටහනක් මෙහෙම තියෙද්දි මෙයාට සමමිතික අක්ෂයක් නිර්මාණය කරනවා නම් හරි හරි ඔයාට දරුවනේ මම මීට කලිනුත් මේක කියලා ඇති. විශේෂයෙන්ම දරුවනේ ඔයාලට දැන් මතක ඇති මම හිතන්නේ මම පැහැදිලි කිරීමක් කරන්නම්. දැන් අපි මෙහෙම වස්තුවක් නැත්තම් රූප සටහනක් ගත්තට පස්සේ ඔය රූප සටහනේ පුතේ සමමිතික අක්ෂයක් ලකුණු කරනවා නම් දිග ඉරයි කොට ඉරයි දිග ඉරයි කොට ඉරයි දිග ඉරයි හරි වෙන මෙහෙම තමයි මෙනුම් ටික සටහන් කරන්නට ඕන. ඒ කියන්නේ සමමිතික අක්ෂය කියන්නේ දිග ඉරයි කොට ඉරයි දිග ඉරයි කොට ඉරයි දිග ඉරයි ඔය විදිහට යන්නේ. එතකොට රූපයෙන් බැහැරට අපි මේ සමමිතික අක්ෂය ගන්නවා නම් සාමාන්‍යයෙන් අපි දරුවනේ රූපයෙන් එළියට ගන්න මෙන්න මේ රේඛාව මිලිමීටර දෙකක් නැත්තම් තුනක් වගේ ගැප් එකක්. ඒ කියන්නේ මෙන්න මේ මෙන්න මෙතනද මේ දක්වා තියෙන මේ පරතරය තියෙන්නේ. මෙන්න මේ පරතරය. ඔය පරතරය මිලිමීටර දෙකක් නැත්තම් තුනක් වගේ දුරක් තමයි තියෙන්නට ඕන. රූපෙන් බැහැරට මිනුම් ගන්න මේ සම්මිතික අක්ෂ වගේ දේවල් දක්වද්දී මේ ඉම්රේකාව මායිම් රේඛාවට කියන ඉම්රේකාව ඉම්රේකාවෙන් එළියට මිලිමීටර දෙකක තුනක වගේ ගැප් එකක් තියෙන විදිහට තමයි සම්මිතික අක්ෂ අපි රූපණය කරන්නේ. පැහැදිලිද? හරි. අපි එක මෙන්න මෙහෙම දරුවනේ පැහැදිලි කිරීමක් කරනවා. ඒ වගේමයි විශේෂයෙන්ම අපි දරුවනේ මේ රූප සරණේ අවුට්ලයින් එක එහෙම නැත්නම් බාහිර රේඛාවේ ඝනකම මිලිමීටර වලින් කියද කියලා අපි පැත්තකින් සංකේතාත්මක ලියන්නත් ඕනේ. අපි ලියමු මෙන්න මෙහෙම. ලියන්න පුතේ ඇවිල්ලා 8 වෙනි නීතිය. දැන් නීති 7ක් කතා කළා 8 වෙනි නීතිය. හරි 8 වෙනි නීතිය. හරි. අටවෙනි නීතිය පුතා මෙහෙම ලියන්න. අටවෙනි නීතිය ගැන දැන් අපි මේ කතා කරන්න යන්නේ. මම මේ ඩිස්ප්ලේ කරලා තියෙන ඔය අටවෙනි නීතියට අදාළ සටහන. ඔයාට දැන් පේනවා ඩිස්ප්ලේ එකේ තියෙන රූප සටහන ගත්තාම පේනවා ඔය රූප සටහනේ සමමිතික අක්ෂය මැදින් තියෙනවා දිග ඉරයි කොට ඉරයි දිග ඉරයි කොට ඉරයි විදියට. එතකොට ඒ තියෙන සමමිතික අක්ෂය රූප සටහනෙන් එළියට මිලිමීටර දෙකක තුනක වගේ පොඩි දුරක් තමයි පැනලා තියෙන්නේ. ඒ වගේම ඒ දිලා තියෙන රූප සටහනේ විශේෂම අවුට්ලයින් එක බාහිර එහෙම නැත්නම් බාහිර රේඛාව ගත්තාම මේ රේඛාවේ ඝනකම මිලිමීටර දෙකක් විතර ඝනකමක තියෙන්නට ඕන. දැන් රූප සටහනේ දීලා තියෙන විදිහට ඝනකම සිම්පල් t අක්ෂයෙන් සල්කුණු කරලා ඝනකම මිලිමීටර කීයද කියලා ලියලා තියෙනවා. ඒ නිසා ලියන්න 8 වෙනි නීතිය මෙන්න මෙහෙම. 8 වෙනි නීතිය. කියනකොටේ සමමිතික තල රූපවල මධ්‍ය රේඛාව සමමිතික තල රූපවල මධ්‍ය රේඛාව මිලිමීටර දෙක ඉරක් තුන තරම්. ඒ කියන්නේ මිලිමීටර දෙකක් තුනක් තරම් කියන අදහස. මිලිමීටර දෙක ඉරක් තුන තරම් ඉම් රේඛාවෙන් පිටතට දිගුවනසේ ඉම් රේඛාවෙන් පිටතට දිගුවනසේ ඇඳිය යුතුය. ඒ ඇති ඉදිරිටික අවශ්‍ය නැහැ. ඇඳිය යුතුය. ඇති ඉදිරිටික අවශ්‍ය නැහැ. ඇඳිය යුතුය. එතන නවත්තන්න. ඇඳිය යුතුය. ඒ ඇති අනිත් එක අවශ්‍ය නැහැ. කියලා දාලා වාඩ වේ දීලා තියෙන රූප සරණ ඇඳගෙන එයාගේ සංවේදික අක්ෂය ඇඳගෙන ඔය වටිනාකම් ටික ඔය විදිහට ටක් ගාලා නෝට් කරගන්නකො. හරි. පිටතර දිගුවනසේ ඇඳිය යුතුය. ඒ ඇති. ඒ ඇති. හරි. ටක් ගාලා බලන්න පුතේ රූප සරණ ඇඳලා ආහවර කරන්න බලන්න. ඉක්මන් කරන්න. ඉක්මනින් ඉවර කරමු අපි.
හරි ඉක්මනින් ඉවර කරන්න. හරි තව මේ සටහන අඳින්න වෙලා යනවද? වැඩි වෙරද? හරි අඩුපාඩු තියෙනවනේ ඉක්මනින් සකස් කරගන්න බලන්න වක්‍රම දරුවනේ. ඉක්මන් කරන්න රූපසරණ ගන්න හරියට. හරි ඉක්මන් කරමු අපි. හරි ඉවරද? ඉවරයි මං හිතන්නේ. නීති 8ක්. හරි අද දවස කතා කරන අවසාන නීතියට එමු. අද අපිට ඊට වඩා වෙලාවක් නැති වෙයි. අවසාන නීතියට එමු. අද දවස කතා කරන අංක 9 කියලා දාන්න. අංක 9. දැන් අවසාන නීතියෙන් අපි කතා කරන්නේ ඩ්‍රෝවින් එකක අපි නොකළ යුතු දේවල් පිළිබඳව. හරි ලියන්න පුතේ අංක 9. අංක 9. හරි අංක 9 නීතියට අපි යනවා පුතේ. අංක 9 නීතියදී පුතේ ඔයාලට පේනවා පැහැදිලිව ඔය දීලා තියෙන සටහනේ අපි නොකළ යුතු දේවල්. හරි දැන් ඔය අංක 1 කියන තැන තියෙන වැරද්ද තමයි පුතේ රූප සරණේ සීමාන්ත රේඛාවක් දාන්නේ නැතුව රූපයේ ධාරයට කෙලින් තමයි මිනුම් රේඛාව ඇඳලා තියෙන්නේ. ඔක එක වැරද්දක්. ඊට පස්සේ අපි ඔය රූපයේ සීමාන්ත රේඛා දෙකක් කැපෙන විදිහට තමයි අංක 2 කියන මිනුම් රේඛාව දාලා තියෙන්නේ. ඒකත් වැරද්දක්. ඊට පස්සේ අපි රූපය ඇතුළත මිනුම් රේඛා දෙකක් ඊතුළු වල ඡේදනය වෙන පරිදි දාලා තියෙනවා. ඒක ඊළඟ වැරද්ද. ඒ නිසා ඔය වගේ නිර්මාණ කියන්නේ ඔය වගේ මිනුම් යෙදීම් නොකළ යුතුයි අපි ඩ්‍රෝවින් කරනකොට. වාටක කියනවා අපි වැඩ කරනකොට වාට හුරු වෙ ඉවර ටික. දැන් ලබන සතියේ අපි පටන් ගන්නවා සමාංශක රූප ඇඳීම. හරි එතකොට වලට අදහස් ටික තේරෙයි. හරි ලියන්න අවසාන නීතිය අංක 9 කියලා දාලා අද දවසේ කතා කරන අවසාන නීතිය ලියන්න. කෘතියේ ධාරයන් මත මිනුම් රේඛා යෙදීම කෘතියේ ධාරයන් මත මිනුම් රේඛා යෙදීම කමා 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 ප්‍රක්ෂේපණ රේඛා පරහැමත සීමාන්ත රේඛා කියලා දාන්න. සීමාන්ත රේඛා කැපී යනසේ මිනුම් රේඛා යෙදීම කැපී යනසේ මිනුම් රේඛා යෙදීම කමා 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 මිනුම් රේඛා දෙකක් එකිනෙක කැපී යනසේ මිනුම් රේඛා දෙකක් එකිනෙක කැපී යනසේ ඇඳීම නොකළ යුතුය වේ. එකිනෙක කැපී යනසේ ඇඳීම නොකළ යුතුය වේ. නොකළ යුතුය වේ. නොකළ යුතුය වේ. හරි. රයිට්. එහෙම කියලා දාලා ඔය පහලින් වලට ඩිස්ප්ලේ වෙලා තියෙන රූප සරණ ටග් ගාලා අද ගන්නකෝ තේ බලන්න. ටග් ගාලා අද ගන්නකෝ. ඇඳලා ඔය වැරදි කියලා දාන්න එක නොකළ යුතු දෙයක් බව හඟවන්න. 1 2 3 කියන වැරදි 3. හරි. ඉක්මන් කරන උත්සාහ කරන බලන්න. හරි. මොණරාගල පුතාට දැන් ඔය මේ නීති ටික තේරුණාද කවිෂට? මොණරාගල මට පොඩ්ඩක් කියන්න මේ දැන් දැනට කතා කරපු නීති ටික ඔයිට කලින් දන්නේ නැති වෙච්ච සමහර විට. දැන් ඔය ඉගෙනගත්ත දේවල් ගැන ಐඩියා එකක් තියෙනවද නැද්ද? තියෙන ටිකක් ඉවරද මොණරාගල? ඔවුස තේරෙනවා. තේරෙන්නේ කවුලක් නැන්නේ පොඩි. ඔවුස දැන් තේරෙනවා. දැන් මුල් ටික නැති නිසා පොඩ්ඩ අමාරුයි.
ඒක තමයි. බලමු මෙතනලා හදන් යන්න පුළුවන් හරි, දැන් ලබන සතියේ ඇති. පුතේ පටන් ගන්නවා සමාංශක රූප අඳින්න පටන් ගන්නවා, සෘජු ප්‍රක්ෂේපණ රූප අඳින්න. එතකොට ඔය අඩුපාඩු හරියටම නැති වෙලා කියලා හරියට වැඩේ කරගන්න පුළුවන් වෙයි. අපි බලමුකෝ කන්ටිනියුටි ක්ලාස් එකට එන්න, පන්ති කට් කරගන්න නැතුව. හරි පුතේ, හොඳයි. හරි පුතේ, දැන් අනිත් අය ඉක්මන් කරන්න රූපසල නැගලි වැඩ කරන්න, කට්ටක් ගාලි වැඩ කරන්න බලන්න. හරි, ඉවරද පුතේ? අඳින අය තව ඉන්නවද? අඳින අය ඉන්නවනම් තව කියන්න මට. ඇඳලා ඉවර නම් මට ටෙක්ස්ට් එකක් තියන්න, ඉවරයි කියලා. ඉවරයි. එහෙමත් නැත්. හරි, ඉක්මන් කරන්න. මේ දැන් ලබන සති අපි ඍජු ප්‍රක්ෂේපණ රූප වලින් පටන් ගමු. ලබන සති ඍජු ප්‍රක්ෂේපණ රූප අඳින්න පටන් ගන්නවා. සූදානම් වෙන්න ක්ලාස් එක කට් කරගන්න එපා. හරි. හරි, මං හිතනවා ඩිවරයි කියලා කියන දරුවන්ගේ. හරි, එහෙනම් පුතේ මං හිතන්නේ එතනින් ඉස්සරහට ඔයාලට වැඩ ටික තනියම කරගෙන යන්න පුළුවන් වෙයි. රයිට්, මං හිතනවා ඉවරනේ නේද හැමෝම? හරි, එතකොට පුතේ අදට දැන් ඔතනින් අපි වැඩ ටික අවර කරමු. දැන් ලබන සතියේ සුපුරුදු විදියට නැවතත් අපි සඳුදා හවස ක්ලාස් එකේදී සෙට් වෙමු. පන්තිය කට් කරගන්න තුවර දිගට මෙන්න. ඔයාලා ඊළඟට අවද්ද සිකුරාදා හැන්දෑවේ පේපර් ක්ලාස් එක තියෙනවා. ඒක කට් කරගන්න දුවෙන්න ඇවිල්ලා වැඩ ටික කරගන්න. හරි, එහෙනම් අදට පුතේ මෙතනින් වැඩ ටික ඉවරයි. අපි ආපහු සිකුරාදා හැන්දෑවේ 8:00 පේපර් ක්ලාස් එකදී ආපහු අපි හම්බ වෙනවා. හරි, අයිබෝන් පුතේ.